ලංකාවට කරන් දෙන්න බැරි වුණා කිලෝවොට් මෙගාවොට් 120ක් අවුරුදු 8ක් ඇල්ලවැල්ලවායේ පැත්තට වතුර දෙන්න තිබිච්ච වැල්ලවායට අවුරුදු 8ක් උමාඔයේ හිලක් තියනවා කියපු නිසා දැන් නැහැ. එහෙම කියපුවා. දැන් හයිවේ එක හදපු නිසා කොළඹට යන්න පුළුවන් ඕගොල්ලන්ට පය 4-5කින්. එතකොට හයිවේ එක හදනකොට කියපුවා මතකද? එහෙම කතා කියලා අපේ රට වැට්ටුව හැමදාම. ඒ වගේ කතාවලට අහුවෙන්නේ නැතුව ඉස්සර ඇල්ලවැල්ලවායේ පාර හදනකොට කිව්වේ ඇමරිකානු ප්ලේන් බාන්න කියලා කිව්වා. විජේවීර කිව්වේ. එහෙම හැමදාම ඉතිහාසයේදී අපේ රට යන්න හදනකොට හැමදිස්සෙම රැවැට්ටුවා. මේක එක දේශපාලන පක්ෂයකට නෙමෙයි මං කියන්නේ. හැමෝම මෙහෙම මිනිසුන්ව රවට්ටලා තියෙනවා. එහෙම රවටෙලි වලට අහුවෙන්නේ නැතුව රට දියුණු වෙන්න හදන හැම වෙලාවකම අපි ඉඩ දෙන්න ඕනි. අද ඉලොන් මාස් කියන ලෝකේ ලොකුම ව්‍යාපාරිකයා දැන් ලංකාවට එන රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළා. එයා තමයි ඔය ට්විටර් කියන එක, එක්ස් කියන එක, මොනවද ටෙස්ලා කාර් යාගේ සැටලයිට් ලොකු එක්කෙනෙක්. එයා ලංකාවට එනවා කියපු ගමන් අපේ කෙනෙක් කියනවා ලංකාවේ ආර්ථික ඝාතකයෙකුළු ලංකාවට එන්නේ. ඒ හාදය කියලාත් කිව්වා. මුළු ලෝකෙම ආයිත් ලංකාව දිහා හැරිලා බලන එකක් නැහැ. ඒ වගේ කෙනෙක් ලංකාවට එනවා කියන එකත් ලොකු හයියක්. අපේ තරුණයෝ අපේ පුංචියුන්ට හොඳ අනාගතයක්. හැබැයි ඒකටත් කුහකකම් කියලා දැන් අද හවස කියනවා නෑ මට වැරදුනා සමා වෙන්න කියලා. හැබැයි ඉතින් සමා වෙන්න කියන එක ඒගොල්ලන්ට පුරුදුයි. 60,000ක් තරුණයෝ මරලත් ළඟදි කිව්වනේ සමා වෙන්න කියලා. ජේවීපී එකෙන් මරපු එකට. ඒක නිසා මම ඒක ගැන කතා කරන්නේ නැවත අපි අහුවෙන්න නරකයි. අපි ඉන්දියාවට විරුද්ධව ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා ඉන්දියාවේ මේවා එපා අරවා එපා කියලා මතකද ඉන්දියාවට විරුද්ධව කරපු හැටි? දෙමළ මිනිස්සුත් එක්ක ප්‍රශ්න හදපු හැටි? ඒ සියල්ල කරලා අපිව රටක් විදියට වැට්ටුවා. අන්න එහෙම නැතුව අපි එකකටවත් අහුවෙන්නේ නැතුව ශක්තිමත්ව අපි ඉස්සරහට යමු. ජයගමු ශ්‍රී ලංකා කියන්නේ නිකම්ම නිකං දෙයක් නෙවෙයි. අපි හැමෝටම එකතු වුණාම මේ පුංචි දූලා පුතාලට හොඳ රටක් හදලා දෙන්න අපි එකට අත්වැල් බැඳගෙන අපි වැඩ කරමු.